Sri Lanka's most powerful news brand. Ivan. අදත් දෙස් විදෙස් උණුසුම් තොරතුරු රසක් අප සතුයි මේ ප්‍රවෘත්ති වර්තාකරණයේ ප්‍රමුඛයා නිවුස් ෆස්ට් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මම දනුෂ්ක සෙනවිරත්න මම තිනුෂා බේසිංහ ප්‍රථම නවදහනේ සිරස්තල වෙත ජයවර්ධනපුර රෝහලේ හිත වර්ජනීයට හේතු වූ ඇඟිලි සලකුණු යන්ත්‍රය తాවකාලිකව ඉවත් කිරීමට පාලනාධිකාරිය තීරණය කරයි සේවයෙන් ඉවත් කළ වරාය සේවකීන් මාතර කතරගම මාර්ගය අවහිර කරමින් විරෝධතාවක යාපනයේ සරසවියේ සිසු ගැටුම් හේතුවෙන් කලාපීටේ තුන්වන හා හතරවන වසරවල සිසුන්ට සරසවි බිම තහනම් කසක්ස්ථානයට ඇදහැලුණු කළු හිම ප්‍රථමයෙන් දේශීය පුවත් හම්බන්තොටවරයෙන් ඉවත් කළ සේවකින් යලි විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ඒ මාතර කතරගම ප්‍රධාන මාර්ගය අලුත්පාර මන්සන්දෙන් අවහිර කරමින් විරෝධතාවයට එක්වන් පවසන්නේ රැකියා අහිමිවීමෙන් තමන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී සිටින බවයි. ඒ හේතුවෙන් තමන් යලි සේවයේ පිහිටවන ලෙස එම සේවකීන් ඉල්ලා සිටිනවා. හම්බන්තොටවරයේ පළවෙනි නෞකාවේ ඉඳලා නෞකා 1300ක් මෙහෙයුම් කටයුතු කළා රටට විශාල ආදායමක් උපද්දපු සේවකයෝ 438 දෙනෙක් මේ වෙනකොට එක් දිනකින් එළියට අද දමලා අදට දින 50කට ආසන්න වෙනවා. ඉතින් ඒ අසාධාරණ වෙනුවෙන් මේ සේවකයන් අවස්ථා ගානක සාකච්ඡා කරා. ඒ කිසිඳු සාකච්ඡාවකට කිසිඳු ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. අද වෙනකන් අපි ඉතාමත් ඕනෑකමින් බැලුවා මේ පිළිබඳව මේ අහිංසක තරුණ ජීවිත බේරගන්න නිවැරදි තීරණයක් ගනීවි කියලා. හැබැයි මේ සම්බන්ධව තීරණ ගන්න බලධාරීන් අද අපි මහපාරට තල්ලු කරලා දෙනවා. හම්බන්තොට මාගම්පුර වරායේ සේවයෙන් ඉවත් කළ සේවකීන් දස දෙනෙකු පසුගිය 9 වනදා සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. හම්බන්තොට මාගම්පුර වරායේ සේවකීන් 438 දෙනෙකු සේවයෙන් ඉවත් කෙරුණේ එම වරාය චීන සමාගමකට පැවරීමත් සමගයි. යාපනයේ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රත්නම් වික්‍රේෂරන් මහතා සඳහන් කළේ පීඨයේ 3 වන සහ 4 වන වසරවල සිසුන් පිරිසක් අතර ඊ රාත්‍රියේ මෙම ගැටුම හටගෙන ඇති බවයි. ඒ හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු ශාස්ත්‍ර පීඨයේ 3 වන සහ 4 වන වසරවල සිසුන්ට ශාස්ත්‍ර පීඨයට ඇතුළු වීම තහනම් කර ඇති බව ඔහු පැවසුවා. ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් 3 දෙනෙකු රෝහල්ගත කිරීමට පියවරගත් බවද උපකුලපතිවරයා සඳහන් කළා. ජයවර්ධනපුර රෝහලේ ඇඟිලි සලකුණු යන්ත්‍රය తాවකාලිකව ඉවත් කිරීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ වර්ජන නිරත හෙදවෘතිය සමිති නියෝජිතයින් අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී රෝහල් අධ්‍යක්ෂ සුසිත සේනාරත්න මහතා සඳහන් කළේ එම තීරණය වර්ජන නිරත වෘතිය සමිතියට ලිඛිතව දැනුම් දුන් බවයි. ඔන්න දැනුම් දුන්නා මෙම වැඩවගේ නීති විරෝධී සදාචාරාත්මක නැහැ. ඒ හින්දා මැද මාවත කර පැමිණ මේ වැඩවගේ අවසන් කරන්න කියලා. එහිදී ඔවුන් විසින් ඉල්ලා සිටියා දැනට අපිට අසන් කිරීමට ලේඛන ලබා දෙන්න. ඉදිරියේදී කමිටුවක් පත් කරලා මෙහි ප්‍රායෝගික ගැටලු හඳුනාගෙන සාකච්ඡා කරලා ඉංග්‍රීසි අලුතෙන් යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සම්බන්ධ තීරණයක් ගන්න කියලා. ඒ සමගම ඔවුන් ඉල්ලා සිටියා මෙම වර්ගයට සහභාගී වූ ඔවුන්ගේ සමාජිකයන්ගෙන් පරිගණීම් හෝ දඬුවම් කිරීම සිදු නොකරන ලෙස. ඊයේ සමත්වම මැදිහත්වයේ එම ඉල්ලීම් වලට එකඟතාවය ප්‍රකාශ කරා. ඉතින් අපි ඒ සම්බන්ධ ලිඛිතව ලබා දුන්නා. මා හිතනවා ඉදිරි පැය භාගයක් පැයක් ඇතුළත ඔවුන් ඒවට වාර්තා කරાવી කියලා. මේ අතර සාකච්ඡාවකින් අනතුරුව වර්ජනයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සඳහන් කළා. ඊයේ රාත්‍රියේ ගල්ගමුව ඇහැටුවැව ප්‍රදේශයට වන අලියෙකු කඩාවැදී තිබෙනවා. වන අලියා හානි කර තිබුණේ ඇහැටුවැව අගමලේ සහ ගල්ලෑව ප්‍රදේශයන්හි ගෙවතු වගාවන්ටයි. වැටට උඩින් කම්බි 6 පොටක් තියෙන කම්බි 6 පොට 2ඩින් මේ වත් ඇතුළට අලිය ඇතුළුන අපි දැක්කේ නැහැ. හරි වෙලා පොල්ගස් 25ක් විතර දැන් ඊයර විනාශ කරලා මේවා කරලා තියෙනවා. මේ වගේ විනාශයක් කරන්ද මේ කරනකොට අපි කොහොමද මේ රටේ මේ ජීවත් වෙන්නේ? දැන් ගිය පාර පොල්ගස් 27ක් කෑවා. පොල්ගස් 27ක් කෑවා. දැන් අදාන් එක ගහක්වත් නැහැ. මේ වගේලා 7-5ක
සුපියලක්වත් හම්බුනේ නැහැ. මෙම තත්ත්වය තුළ සිය ජීවිකාව මෙන්ම ජීවිතද දැඩි අවදානමකට ලක්ව ඇති බව ගම්වැසියන් පවසනවා. ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වන ඇලි ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙසයි. නිසි කලට වැසි සහ පොහොර නොලැබීම හේතුවෙන් අසරණ වූ අම්පාර දමන ප්‍රදේශයේ බඩේරඟු ගොවීන් පිරිසක් පිළිබඳවයි මේ පුවත. අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ගම්මාන රසක ජනතාව සිය දිවිය සවි කරගන්නේ බඩේරඟු වගාවෙන්. නිසි කලට වැසි නොලැබීම හේතුවෙන් කන්න කිහිපයක්ම ඔවුන්ට සිය වගාවන් කර ගැනීමට නොහැකි වුණා. කෙසේ වෙතත් දරිද්‍රතාවේ අන්තයටම කිලී සිටින ඔවුන් මේ කන්නේ හෝ වැසි ලැබේ යන අපේක්ෂාවෙන් සිය වගා කටයුතු ආරම්භ කළද මෙවරද වැසි නොලැබීම හේතුවෙන් වගාවන් විනාශ වෙමින් පවතිනවා. මෙලෙස වගාව සරුසාරව තිබෙන බව බැලූ බැල්මට පෙනුණද ගස්වල මුල් හා ඉරිඟු කරල් මේ වන විටත් වියලී ගොස් අවසන්. ගොවීන් පවසන්නේ වර්ෂාව පමණක් නොව නිසි කලට පොහොර නොලැබීමද ඊට බලපෑ බවයි. මේ පොළොව කට්ට වෙලා තියෙන්නේ. මේ පොළොවේ එක වතුරු කඳුලක් නෑ මේ වෙනකොට. මේ පේනවනේ. දැන් මේ ඉරුම් කරල් හැදෙන වෙලාව, මේ ඉරුම් කරල් වලට මේ වතුර ඕන වෙලාව. අනාගතයේදී මේ වගාවට පොහොර සහනාධාරය දෙන්න බැරි නම් රජයට අපි ඉල්ලනවා මේ 1200 මේ කඩවලට හැමදාම ගන්න පුළුවන් විදියට, ගොවියට ඕන වෙලාව ගන්න පුළුවන් විදියට පොහොර සහනාධාරය දෙන්න කියලා. මේ බාන මේ කරල් දැන් තව දවස් දෙකක් ඉතර යනකොට මේක මේ පරාගෙන වෙන්න ඕනේ කාලේ. මේක යට හැදින්නේ ආයි. ඊට පස්සේ මේක වේල්ලාම යනවා. මේක යට හැදින්නේ මේ. දැන් මේ වෙනකොට මේ වගේ මල් වල තියෙන පරාග ඔක්කොම වේල්ලා තියෙනවා. දමන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ බඩිරිඟු වගාවන් අක්කර 20,000ක් පමණ මෙලෙස විනාශ වෙමින් පවතිනවා. දමන, පන්නල්ගම, බක්මිටියාව, වටිනාගල, කරබාන ඇතුළු ගම්මාන රසක ගොවීන් පවසන්නේ වගා ණය පවා ගෙවීමට නොහැකිව තමන් අසරණ වී සිටින බවයි. මේ ඇත්තෝ හිතාගෙන ඉන්නේ අපේ මේ අප්පුහාමිලා මේ පාලකයෝ කියන හිතාගෙන ඉන්නේ මේ ඉරුම් ගහේ මාස දෙකේ තුනේ තියෙනවා කියලා හැදෙන. දින 45 යනකොට අපේ මහත්තයෝ ගහට දාන්න පුළුවන් පොර පුම්පාර දාලා ඉරුණ එතනින් එහාටයි පොර දාලා වැඩක් නැහැ. දැන් මේ අවුරුද්ද ගත්තම දැන් මේ බලන්න මේ එකම ගහකවත් දැන් තරන්නක්වත් මේ දෙන්නේ නැහැ. සීර 50ක්වත් මේ වගානය කපාරණ කියලා මම යෝජනා කරනවා බඩිරුම් ගොවියෝ වෙනුවෙන්. ඒ වගේම මේ සමහර ගොවියෙම රක්ෂණය කරලා තියෙනවා ශ්‍රී ලංකා කුසුරක්ෂණ මණ්ඩලය. ඒ හරහා හැබැයි වෙනදාසල ගෙවනවා තමයි හාවනුනාම ගෙවනවා අක්කර රුපියල් 8,000-9,000 වගේ තමයි ගෙවන්නේ. හැබැයි මේසරේ මේ විදිහට මේ වගා හානුත් මේ ගොවියන්ට මේ වගානය නෙමෙයි කිසිසේත්ම ගෙවන්න බෑ. මම ආණ්ඩුවෙන් අදාළ බරදාන් ඉල්ලා සිටිනවා අඩුමතරමේ 100% මේසරේව රක්ෂණ වන්දි මුදල් මේ ගොවියන් ලබා දෙන්න කියලා. කිඹුලන් රංචුවක් නිසා මේ දිනවල පොල්පිතිගම ඔතානේ ගම්වාසීන් දැඩි බිහිතියට පත්ව සිටිනවා. ඊයේ දිනේද කිඹුල් ප්‍රහාරයක් හේතුවෙන් කාන්තාවක අනතුරට ලක් වුණා. ගල්ගම පොල්පිතිගම ඔතානේ ගම්වාසීන් සිය දෛනික ජලාවශ්‍යතා සපුරා ගැනීම සඳහා භාවිත කරන්නේ ඔතානේ වැවයි. වැවේ සැරිසරන කිඹුල් රංචුවක් නිසා තම ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බවට ඔවුන් චෝදනා කරනවා. මේ දවස්වල මේ කිඹුල් ගොඩක් අපි වැවේ ඉන්නේ ඉඳ අපි හරිම බයෙන් නාන්නේ. තනියම ආවොත් එහෙම නාන්නේ කවුරු හරි එනකන් ඉන්නවා. 3-4 දිනක් එකතු වෙලා තමයි නාන්නේ. පහුගිය කාලේ ඉඳලා මම වැවේ කිඹුල් හිටියා. මේ ටික කාලයක් ඉඳලා තමයි ලොක් කිඹුල් දෙන්නේ කියලා වැවේ ඉන්නේ. කිඹුල් 5 දෙනෙක් ඉන්නවා. ඉතින් පහුගිය කාලෙත් ඔය බල්ලෝ රිලව වගේ සත්තු නිතර ඇල්ලුවා කුබුක් කඩවල පොතාණේගම බොරවැව කම්බු අටවන මහා පොතාණේම ඔය සියඹලා ඔය ගම් පස් ගොඩක් හය ගොඩක් නානාමින්. ඊයේ දිනේ වැවේ දියනාමින් සිටි කාන්තාවක්ද කිඹුලෙකුගේ සපා කෑමකින් තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ කාන්තාව මේ වන විට කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඊයේ පස්වරුවේ මීකලෑව වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් කිඹුලා ඇල්ලීම සඳහා ඔතානේගම වැවේ උගුලක් අටවා තිබුණා. අප වාර්තාකරු ප්‍රකාශ කළේ මේ වනතෙක් ඊට කිඹුලෙකු හසුව නොමැති බවයි. නමුත් ඊයේ පස්වරුවේ උගුල අටව ඇති ස්ථානයේ ආසන්නයේ කිඹුලන් 3 දෙනෙකු සැරිසරන අයුරු අප කැමරාවේ සටහන්ව තිබුණා. ග්‍රෑන්ඩ් පාස් නාගලන් වීදියේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර තවත් 3 දෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 2 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඉකුත් දෙවනිදා සිදු වූ මෙම වෙඩිතැබීමෙන් මිය ගියේ බුද්ධික රංගතිසේරා නමැත්තෙක්.
කොළඹ අපරාධ කොට්ටාශයේ විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් 24 සහ 27 වැනි වියේ පසුවන්නන් පොලිසිය පැවසුවේ ඔවුන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි. ඝාතනය සඳහා උපයෝගී කරගත් විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. සැකකරුවන්ව අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දේශපාලන වේදිකාවේ පළව අදහස් කිහිපයක් දැන්. මේ පෙබරවාරි මාස 10 වෙනිදා ආණ්ඩු වෙනස් කරන්න බෑ. මේ ආණ්ඩුව 2020 වෙනකන් තියෙනවා. එහෙමනම් පෙබරවාරි මාස 10 වෙනිදා තියෙන්නේ ජනාධිපතිතුමාගේ බලය, ආණ්ඩුවේ බලය ගමට ගෙනල්ලා ගම හදන මැතිවරණ කියන එක අපි මතක් කරන්න ඕන ගම තියෙනවා. අගෝස්තු 17 වෙනිදා පෙළ කිව්වා මහින්ද මහත් අගමැති කරන්න කියලා. ඒ නිසා අගෝස්තු 17 වෙනිදා වැරද්ද නිවැරදි කරන්න අවශ්‍ය නම් දිනයක් ඇවිල්ලා තියෙනවා පෙබරවාරි 10 වෙනිදා කියලා. අර නිකන් නේද දත් පුරුසුවක් ගත්තාම සම්පූර්ණ කටක නොමිලවක් නේද මහින්ද මහත්තයා කියලා හිතාගෙන තන්දි දීපුවාම ප්‍රාදේශ සභා මන්ත්‍රී ඇතුළු මේ පුරුසුව විකුණන්න හදන්නේ සම්පූර්ණ කටක දෙන්න මහින්ද මහත්තයා ඕනේ නම් මොකක් හරි සභාවක ලොක්කෙක් වෙන්න ඕන මේ තන්දිද වෙන්න පුළුවන් වෙලියත් ප්‍රාදේශ සභාවේ සභාපති ජනදායත් විරේ කියන ගම අපිට දෙන්න ඒ කියන ගමන් කියලා 20යි 20 වෙනකන් ආණ්ඩුව පෙරලන්න බෑ කියලා ඒකෙන මොකද්ද ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ ආණ්ඩුවෙන් කඩේ යනවා ජනාධිපතිතුමාට මහින්ද මහත්තයා කාලේ වගේ ඕන කෙනෙක් ඇමතිලා කරන්න බලය දීුණා නම් අද ඔය කොහොට්ටු එක එක ඉතුරු වෙන්නේ නැහැ නේද ඔක්කොම එනවා මේ පැත්තට ගම්මැද ගමින් ගමට වැවෙන් වැවට මෙරට වාර් ශිෂ්ටාචාරයේ විශ්මිත නිමවුම් පිළිබඳව සොයන ජල කළමනාකරණ ක්‍රියාන්විතයයි එහි දෙවැනි අදියරේ 7 වෙනි දිනය අදයි අවිධිමත් ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් පහළගම වැවේ වාන් එලට අත්ව ඇති ඉරණම පිළිබඳව ගම්මැද්ද කණ්ඩායමේ අවධානය යොමු වුණා. ඔබ මේ දකින්නේ ඇත්තටම මේ මුදල් නිසි ලෙස භාවිතා නොවෙච්ච අවස්ථාවක්. ඔබට දකින්න පුළුවන්කම තියෙනවා මේ වැවේ ජලය ගලාගෙන එන පිටවාන් ජලය භාවිතා කරන්න නැතම් ප්‍රවාහණය කරන්න තියෙන මේ පතුල අඟල් කීයක්ද දාලා තියෙන කියලා කොන්ක්‍රීට් එක. එතකොට මේ කොන්ක්‍රීට් තට්ටුව අඟල් එකහමාරක විතර කොන්ක්‍රීට් තට්ටුවකින් කොහොමද අදි වේගයෙන් ගමන් කරන වතුර ප්‍රමාණයක පීඩනය දරාගන්නේ කියන එක මේ පරිසරයෙන් දැක ගන්න පුළුවන්. ඔබතුමා ගොවියෙක් විදිහට මට කියන්න මේ ප්‍රශ්නේ අගමුල මොකක්ද කියලා? මේක දැනට අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා තමයි මේක හැදුවේ. ඊට පස්සේ ඒ හදපු කන්නෙම ගලවගෙන ගියා. ඉස්සෙල්ලා වාන් ඇල තිබුණේ එහා පැත්තෙන්. ඊට පස්සේ මේක අලුතෙන් කපලා තමයි මෙහෙම දැම්මේ මෙයලට. මෙයලට දැම්මට පස්සේ හදුවම් පස්සේ තමයි කඩාගෙන යන්න ගියේ. මේකින් මේ ඔක්කොම හාරගෙන ගිහින් කුඹුරු යායට තමයි වැටෙන්නේ මේ තියෙන පස්. මේ හොදාගෙන ගියපු හැටි වාහන වතුර ගිහින් කුඹුරු යායට වැටිච්චාම කුඹුරු දිග තමයි ඊට පස්සේ යන්නේ. ඇල මදි කුඹුරු මේ කුඹුරු වලින් තමයි ඊට පස්සේ වතුර යන්නේ. මම අපිට තේනවා මේ ඇත්තටම මේ අපි මේ ඉන්න තැනක් බොහොම අවදානම් විශාල හැරිල්ලක් වෙලා තියෙනවා. ඒක වෙන්න එක හේතුවක් විදිහට අපිට පේන්නේ කොන්ක්‍රීට් තට්ටුව කඩාගෙන යාම. ඒක කොන්ක්‍රීට් තට්ටුවේ ඇත්තටම ප්‍රමාණවත් දෙන්නේ අඟල් එකහමාරක ප්‍රමාණය මදි. ඇත්තටම මදි අඟල් එකහමාර ප්‍රමාණය. හැබැයි මේක මේ හදනකොට මෙච්චර හානියක් වෙලා තිබුණේ නැහැ. මෙතනද මේක හොඳට ස්ලොප් එකකට මෙහෙම තිබුණා. පස්සේ තමයි වතුර යන්න වෙලා අර යටින් පස බුරුල්ල ලගින් කඩාගෙන යන්න පටන් ගත්තේ. හොඳයි. ඇත්තටම පිටවානකින් වතුර එළියට එනකොට වේගින් වතුර ගමන් කරනවා. මොකද වැඩි වතුරනේ පිට වෙන්නේ. ඒ ආකාරයෙන් පිට වෙන වතුර අවසානයේ දක්වා හරියට ගියේ නැත්නම් එකක් සිද්ධ වෙන්න පුළුවන්. වැවෙන් නිසලස ජලය පිට නොනොත් වැව බිඳී යනවා. අතරමඟදී ජලය පිට අර ගැලුවොත් ගොවි බිම් වලට හානි වෙනවා. ඒ වගේම තමයි ඇල ප්‍රමාණවත් නොනොත් ඇලත් විනාශ වෙනවා. මේ අපිට දකින්න හම්බෙන්නේ තුන්වෙනි කාරණය. නිසලස ඇල ඉදි නොකිරීමත් ඒ වගේම මෙතුමන්ලා කියන දැන් මෙතුමා මේ ජීවිතේ තරුණ වයසේ ඉන්න කෙනෙක්. එතකොට මීට වැඩි වයසකයි මීට වැඩි හොඳ අත්දැකීම් තියෙන අය. ඔව්. මේගොල්ලෝගෙන් ඇහුවනම් සමහර වෙලාවට මේ වැරද්ද වෙන්නේ නැහැ. මෙතන වංගුවකින් යන වෙලාවේ එක්කෝ පැතිබැම ශක්තිමත්ව බඳින්න ඕනේ. එහෙම නැත්නම් මේ වංගුව මග ඇරලා එල සකස් කරන්න ඕන. ওই කාරණා දෙකම නොවීම නිසා තමයි මේ ව්‍යසනය සිද්ධ වෙලා තියෙන්නේ. නොසලකිල්ල සහ අධික වේගය මරු කැඳවන බව කවුරුත් දන්නා කරුණක්. නමුත් මේ හේතු දෙක නිසා සෑම දිනකම පාහේ වටිනා ජීවිතයක් අහිමි වෙනවා. අදත් ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු වලින් පුද්ගලයන් 5 දෙනෙකු මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මාතර කමරුගුම මන්සන්දේදී ඊයේ අලුයම දෙකට පමණ රුසියානු ජාතිකයින් දෙදෙනෙකු අනතුරුට ලක් වුණා.
අනතුර සිදු වුණේ ටිපර රථයක් හා යතුරු පෙදියක් එකිනෙක ගැටීමෙන්. ජීවිතක්ෂයට පත් වුණේ 29 හැවිරිදි රුසියානු ජාතිකයා වන අතර අනෙක් තරුණයා මාතර මහරෝහලේ දැඩි සත්කාරයකකේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ටිපර රථයේ රියදුරු අනතුරින් පසු පලා ගොස් ඇති අතර ඔහු සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැටක්ම ප්‍රදේශයේ නයාපාමුල පිවිසුම අසල ඊයේ රාත්‍රී අනතුරක් සිදු වුණා. ඒ මොටර රථ හතරක් එකිනෙක ගැටීමෙන් අනතුරෙන් කිසිවෙකුට තුවාල සිදු වී නැහැ. කිලිනොච්චියේ ඉරණමඩුව ප්‍රදේශයේදී අද අලුයම 4ට පමණ ටිපර රථයක් තවත් ටිපර රථයක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. අප වාර්තා කරු පැවසුවේ ටිපර රථයේ රියදුරාගේ අධික වේගය අනතුරට හේතුව බවයි. අනතුරෙන් 54 හැවිරිදි රියදුරා මිය ගොස් තිබෙනවා. දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවිල දිවුල්ගස්කොටුව ප්‍රදේශයේදී අද උදෑසන සිදු වූ රියානතුරකින් පුජ්ජලීන් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. තහනම් දැල්ලාම් පණ යොදා ගනිමින් කලාවැවේ දිහවර කටයුතු වල නිරත වූ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ තහනම් දැල් කිලෝ 2164ක් ඔවුන් සන්තකයේ තිබී සිය බහරයට ගත් බවයි. සැකකරුවන් දෙදෙනා ඊ අත්අඩංගුවට ගැනුණේ කැකිරාව ප්‍රදේශයේදී. 40 සහ 57 හැවිරිදි ඔවුන් කැකිරාව ප්‍රදේශයේම පදිංචිකරුවන්. අද ඔවුන් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මතින් නිදහස් රටක් ගොඩනැගීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සඳහා ඉදිරි මැතිවරණයේදී රටේ පොදු ජනතාවට පැවරෙන වගකීම පිළිබඳවයි අද අප අවබෝධනවත් කරන්නේ. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපතිකාර සාධන බලකාය ඔබ දන්නවා අපේ රටේ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා මත්ද්‍රව්‍ය වලින් අපේ ජනතාව මුදා ගැනීම සඳහා දැවැන්ත වැඩකොටසක් කරනවා. මෑතකදී අධිකාර ජනතුමා ප්‍රකාශ කරා එළඹෙන ඡන්දයේදී ගමේ ඔබේ නියෝජිතය පත් කරගනිද්දී මද්‍යසාර පානය කරන සිගරට් පානය කරන කිසිම කෙනෙකුට ඡන්දය දෙන්න එපා කියලා. මේක දේශපාලන අරමුණකින් තොරව එතුමා කරන ලද ප්‍රකාශයක්. විශේෂයෙන්ම මද්ද්‍රව්‍ය නිවාරණ ජනාධිකාර සාධන බලකාය අධ්‍යක්ෂවරයාට මම ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබේ ගමේ නියෝජිතයාව අරක්කු සිගරට් බොන්නේ නැති කෙනෙක් විදිහට පත් කරගන්න. එතකොට තමයි ඔබේ ගම හදාගන්න පුළුවන්. ඔබත් එක්ක එකතු වෙලා ඔබේ ගම මතින් නිදහස් කරගැනීම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යනවා. මේ එළඹෙන ඡන්දය ඉතාමත්ම තීරණාත්මකයි. ඔබ ඔබේ ගමේ පුද්ගලයව තෝරාගනිද්දී පාට පක්ෂ බලන්නේ නැතුව මද්‍යසාර පානය කරන්නේ නැති මද්‍යසාර වලට උඩගිනි දෙන්නේ නැති කුඩු ජාවාරම් වල යෙදෙන්නේ නැති හොඳ පුද්ගලෙක් තෝරා ගන්න. මේ වසරේ විද්‍යාපීඨ වලට ඇතුළත් වීම සඳහා අයදුම්පත් 35,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යාපීඨ කොමසාරිස් ජෙනරාල් KMH බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ අයදුම්පත් පරීක්ෂා කිරීම සහ දත්ත පරිගණක ගත කිරීමේ කටයුතු මෙවන විට ආරම්භ කර ඇති බවයි. ඒ සඳහා විශේෂ කණ්ඩායමක් අනුයුක්ත කර ඇති බවද ඔහු සඳහන් කළා. කොමසාරිස් ජෙනරාල්වරයා පැවසුවේ මේ වසර සඳහා බඳවා ගැනීම මාර්තු මාස අගදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. ඉසඩගේ මත පමණක් විද්‍යාපීඨ සඳහා සිසුන් බඳවා ගැනෙනු ඇති. ප්‍රාථමික ගුරු අධ්‍යාපනය සඳහා සිසුන් වැඩි ප්‍රමාණයක් බඳවා ගන්නා අතර එම ප්‍රමාණය 1100කට අධික බවද ඔහු සඳහන් කළා. මෙවර තොරතුරු තාක්ෂණය සඳහා 800කට අධික සිසුන් සංඛ්‍යාවක් බඳවා ගැනීමට නියමිතයි. 2015 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල මත මේ වසර සඳහා විද්‍යාපීඨ වෙත සිසුන් බඳවා ගැනෙන බවද කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කළා. ඒ සමගින් දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. ඔබට සුබ දවසක්. අයිබෝන්.